ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම ඔන්න අද කියලා දෙන්න යන්නේ win-win account එකට කොහොමද login වෙන්නේ සහ account එකේ ඇතුලේ තියෙන දේවල් ගැන. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලාම ඔයාලට පුළුවන් Google එකේ search කරගන්න winwinlk.net කියලා. අනු මම search කරගන්නවා. හරි මේ මෙතන suggest වෙලා ආවිල්ලා තියෙනවා. ඔන්න මම select කරගත්තා. හරි මේ තියෙනවා login www.winwinlk.net. හරි ඊට පස්සේ මේ my account කියන තැනට යන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මගේ account එකේ dashboard එක. හැබැයි මම sign up වෙලා එහෙම නැත්තම් මම මේකට sign up වෙලා ඉවරලා account එකට log වුණ පාර තාම තියෙන්නේ. මම මේකෙන් sign out වෙලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද account එකට log වෙන්නේ කියලා. මෙන්න මෙතන උඩින් තියෙනවා sign in කියලා. ඒ option එක ගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාගේ email එකයි password එකයි ගන්න පුළුවන්. ඔන්න suggest වෙලා එනවා. ඔන්න දැන් මගේ password එක මම මෙතනින් ගහනවා. Okay, login. හරි මං හිතනවා මේ ටික පැහැදිලි කියලා. හරි දැන් බලන්න මේකේ උඩම තියෙනවා my account. ඒ කියන්නේ account එකට යන්න පුළුවන්. Sign out දිනා මේකෙන් log out වෙන්න පුළුවන්. ඊට පස්සේ subscribe new customer මේක ඔබ බු ගමන් ඔයාලා දන්නවා. මේ කරා ගිහිල්ලා ඔයාලගේ referral link ටික ගන්න පුළුවන් මේ හරි. ඊට පස්සේ මෙතනින් අපේ winwinlk.com වෙබ්සයිට් එකට යන්න පුළුවන් online store එකට. ඊට පස්සේ මම ඔන්න home එකට එන්නම්. මේ ටික ඔයාලට විස්තර කරලා දෙන්නම් මෙන්න මෙහෙම. මෙතන තියෙන total earning කියලා. මෙතන LKR ඒ කියන්නේ ලංකාවේ මුදලින් පෙන්නන්නේ. මේ හරිය අපි මේ වෙනකන් earn කරලා තියෙන මුදල මේ හරියෙන් බලා ගන්න පුළුවන්. නමුත් මේ කලුත් account එකක් ඉඳන් මගේ තාම මෙතන බිඳුවයි තියෙන්නේ. ඉතින් view details කියන එකේ අපිට බලා ගන්න පුළුවන් අපි මේකට සල්ලි හොයනකොට මේ හැරෙට එකතු වෙච්ච ගාන. ඊට පස්සේ මේ RBR number 4ක් තියෙනවා. මේ තමයි අපි ඒජන්සි 4ට අදාළ ප්‍රධාන RBR number 4. එතකොට මේ උඩම තියෙන ඒජන්සිය තමයි අපි main ඒජන්සිය. එතකොට මේ හැරියෙන් අපි දීපු අපේ ෆෝන් නම්බර් එක බලා ගන්න පුළුවන්. අපේ ඊමේල් එක තියෙනවා. ඒ වගේම මේ වෙලාවේ අපේ account එකේ තියෙන balance එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොනව හරි දෙයක් අපි store එකෙන් buy කරාට පස්සේ winwinlk.com එකෙන් buy කරාට පස්සේ ඒ buy කරීමට අදාළව හම්බෙන RBR point ගන්න මෙන්න මෙතන වැටෙනවා. අනේකට තමයි purchase point කියලා කියන්නේ. එතකොට අපේ sub agency තුන තියෙනවා. ඒතර agency 1 2 3 ඒ අදාළව මේ හැටි අපිට බලා ගන්න පුළුවන්. මේ හැරේ තියෙනවා අපේ referral count එක. ඒ කියන්නේ අපේ direct link එක හරහා add වෙන කට්ටිය මේ හැරේ තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මේ හරියේ තියෙන්නේ අපේ referral ගේනේම් එක. ඒ කියන්නේ අපි කාගේ link එක හරහාද මේක add උනේ කියලා. ඊට පස්සේ එයාගේ number එක තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දෙවෙනි option එක ඇඩියට agency layout කියන එක. agency layout එක ඇතුළට ගියාම අපේ agency ටික බෙදිලා ගියපු ආකාරය මේ විදිහට නිකන් ප්‍රස්තාර ආකාරව අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් details ටික බලා ගන්න අපේ ඒජන්සි වල තියෙන මේ details කියන option එක select කරලා පහළට එනකොට අපේ මේ සමස්ත විස්තරය මේ හරිය බලා ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ අපේ point calculate වෙන earning details board එක මේ හරියෙන් බලා ගන්න පුළුවන්. අපේ team එක ඉන්නකොට මේ හරිය වැටෙනවා ඒජන්සි තුන්ට අදාළව. ඊට පස්සේ ඒ වෙලාවේ තියෙන current point ගාන දැනට තියෙන point ගාන පෙන්වනවා. ඒ වගේම සමස්තයක් අපි හොයලා තියෙන පොයින්ට් ගැන බලා ගන්න පුළුවන්. මේ ටේබල් එකේ අපිට පොයින්ට් කැල්කියුලේෂන් එක ඇක්ටිවේට් වෙන්න ඕන නම් අපි අපේ account එක ඇක්ටිවේට් කර ගන්න ඕනේ. ඒකට අපි පොයින්ට් 100ක් පර්චේස් කරන්න ඕනේ. අපි පොයින්ට් 100ක බඩු ගන්න ඕනේ winwinlk.com කියන වෙබ්සයිට් එකකින්. එතකොට තමයි අපේ account එක ඕපන් වෙන්නේ. හරි දෙවෙනියට තියෙනවා තුන්වෙනියට තියෙනවා my wallet එක. ඒක හරහා අපිට බලා ගන්න පුළුවන් දැනට අපි හොයලා තියෙන ඉන්කම් එක මොන වගේද කියලා. ඒක ටෝටල් ලර්නින් කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි මේකෙන් විඩ්‍රෝ කරපු මුදල් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි e-wallet balance එක බලා ගන්න පුළුවන්. ඒ ටික අපිට විස්තරාත්මකව ඉදිරියට මම විස්තර ගෙන එන්න තවත් වීඩියෝ එකකින් හොඳට පැහැදිලිව මේක ඉන්කම් එක ආපු ගමන්.
ඊට පස්සේ මේක හරහා අපිට බලා ගන්න පුළුවන් රෙෆරල්ස් රෙෆරල්ස් කියලා කියන්නේ අපේ ඩිරෙක්ට් සයින් අප් වැදුන අය එහෙම නැත්නම් අපේ ඩිරෙක්ට් ලින්ක් එකෙන් අපත් දෙක එකතු වෙලා ඉන්න අපේ මෙම්බර්ස්ලා එතකොට මගේ තාම ඩිරෙක්ට් මෙම්බර්ලා කවුරුත් නැහැ ඉතින් ඒ එකතු වෙන මෙම්බර්ස්ලා මේ හරියේ පෙන්නනවා එතකොට එයාලගේ යූසර් නේම් එක normal name එක placement එක club එක ඒ ටික බලා ගන්න පුළුවන් ඊට පස්සේ shop income එකෙන් අපිට බලන්න පුළුවන් අපිට ඇවිල්ලා තියෙන shop income එක කොයි විදිහට ඇවිල්ලා තියෙන කියලා මේ ආකාරයට දිනේ තියෙනවා ඊට පස්සේ total එක තියෙනවා ඊට පස්සේ buyer details තියෙනවා ඒ ටික බලා ගන්න පුළුවන් ඊට පස්සේ මේ හරහා අපිට orders හරහා බලා ගන්න පුළුවන් අපි දැනට order කරලා තියෙන දේවල් අපි මේ store එකේ මොනවා හරි order කරලා තියෙනවනම් ඒ දේවල් බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ e-wallet එක ඊට පස්සේ තියෙනවා account setting මෙන්න මේක තමයි මේකේ ගොඩාක්ම වැදගත්ම part එක මේක fill කරන්න ඕනේ අපි හැමෝම අනිවාර්යෙන්ම මේ හරි අපේ passport number එක හෝ ID number එක දාන්න ඕන ඊට පස්සේ අපේ bank account details add කරන්න ඕන එතකොට තමයි අපි මේකෙන් earn කරන මුදල් අපේ bank එකට ගන්න පුළුවන් වෙන්නේ එතකොට මේ account holder name කියන එකට අපේ account එකේ නම ඒ කියන්නේ අපේ නම දාන්න ඕනේ මෙතෙන්ට ඊට පස්සේ අපේ account number එක දාන්න ඕන මේ හරියට ඊට පස්සේ අපි අදාළ bank එක select කරගන්න පුළුවන් මේ හරිය ඊට පස්සේ මේ හරියින් අදාළ branch එක තෝරගන්න පුළුවන් මේ bank එක තියෙන ඊට පස්සේ මේ shift number එකට අපිට ලංකාවේ කෙනෙක් නම් මේක shift number එක දෙන්න අවශ්‍ය නැහැ හැබැයි අපි පිටරට account එකක් use කරනවා නම් shift number එක දෙන්න ඕන ඊට පස්සේ අපිට මෙතනින් account එක අපි save කරගන්න පුළුවන් details ටික හරි ඊට පස්සේ අවසාන option එක ඇරියට අපිට මේ හරියනොත් account එකෙන් log out වෙන්න පුළුවන් දැන් ආපහු අපි ඇවිල්ලා තියෙන්නේ අපේ dashboard එකකින් එළියට ඉතින් මේ අපේ website එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා our best partners ඉතින් මේ company එකත් එක්ක මේ අවස්ථාවේදී සම්බන්ධ වෙලා තියෙන partnersලා තමයි මේ හරිය පෙන්නන්නේ එහෙනම් මං හිතනවා මේ video එකෙන් ඔයාලා ලොකු දෙයක් ගන්න නැති කියලා ඉතින් video එක හොඳයි නම් like කරන්න share කරන්න comment කරන්න ඒ වගේම තවත් කෙනෙකුට දැනගන්න ඕන මේක ඔයාගේ යාළුවන්ටත් කියන්න ඒ වගේම අනිවාර්යයෙන්ම අලුත් වීඩියෝ එකක් දාපු වන් ළඟටම ගෙන්න ගන්න අපව subscribe කරලා bell icon එක ඔබලා තියන්න එහෙනම් ඔබට ජය වේවා